මේ තව කෙනෙක් මාගේ ගෙදර මීයන් කරපොත්තන් සර්පයින් යන සතුන්ගෙන් කරදරයි. පිරිහැර කරන්න කැමැත්තක් නැහැ. ඒකට මොකද කරන්නේ? ඉතින් මේක තමයි මීට ඉස්සෙල්ලා අපි වෙන ප්‍රශ්නයක් ආවා. ඉතින් මේ ප්‍රශ්නෙට හේතුව මොකද්ද? විවිධාකාර හේතු තියෙනවා. සකස් කරෙන්න. ආහාරයක් නිසා යමක් පවතිනවා. ඒ ආහාරය නැත්නම් ඒක පවතින්නේ නැහැ. මේකයි මූල හේතු. සබ්බේ සත්තා ආහාරත් හිතික. සියලු සත්ත්වයම ආහාරයක් නිසා පවතිනවා. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ආහාර හතරක් තියෙනවා. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන. මේක තියෙනවා ගති සම්බන්ධතාවය. යම්කිසි ගති ලක්ෂණයක් කෙනෙක් ළඟ තියෙනවා නම් ගතියේ ගතියේ ඇදී ආකර්ෂණයක් තියෙනවා. ගති සම්බන්ධතාවය ඒකයි. ඔබ තේරුම් ගන්න ඕනේ. කබලින්කාර ආහාර කියන්නේ කනබොන ආහාර. මොනවා හරි අපි ගන්න මේ කය පෝෂණය කරන්න ගන්න දේවල්. ඒව අරගන්නකොට අපි රසය මුල් කරගෙන අපිට ඒක විවිධාකාරයෙන් අපි ගන්නකොට. ඒකම ප්‍රියකරන තවත් හත්ත කොටස ඉන්නවා. ඒ හත්ත කොටස ඒකට ඇලෙනවා. දැන් මිනිස්සු බැදුම් වලට ප්‍රියයි. කරවල සම්බලා දෙන්නේද බෙදලා දෙන්නේද අනේ බෙදලා දියන්. ඒකට ප්‍රිය කරනවා. ඒකේ සුවඳක් තියෙනවා ප්‍රිය කරන සුවඳක්. හැබැයි මිනිස්සු විතරක් නෙමෙයි ඔවුරු ප්‍රිය කරන්නේ. තවත් ඒකට ප්‍රිය කිරීම නිසා රසයේ කෑදර කීම නිසා ඒ හේතුයෙන් උපන්න භූත කොටසක් තියෙනවා. සත්ව කොටසක් තියෙනවා. දැන් කරවල කෑල්ල කරන් හොදනකොට බෙදර ඉන්න බලලා බැලලි වැත්තක ඉන්නවා. ඔක බැදිරකොට මොකද කරන්නේ? ඉවල්ලල කෑ ගහනවා. අනේ වෙනසක් තියෙනවා. කරවල කෑල්ලක් තියෙනවා මුට්ටි. ගෙදර ඉන්න වලල බැලි හද නැතුව ඉන්නේ. කෑල්ලක් කරන් දානවා ලිපර පිට්ටෙන්නේ. කුල්ටු ගඳ එනකොට අරුන් කෑ ගහනවා. ගතියේ ගතිය ඇද නැහැ. මෙන්න මේ වගේ යම්කිසි ආහාරයක් මුල් කරගෙන ඒ සතුත් ප්‍රිය කරන. ඒකට ගැළපෙන ආහාරයක් ඇතනම්. අමනුෂ්‍ය ප්‍රිය කරන ආහාරයක් ඇතනම්. අපිත් ඒකට ප්‍රියකලෝ. ගතියේ ගතිය ආකර්ෂණය වෙලා ඇදෙනවා. නැ පුල්ටු වර්ග වලට අමනුෂ්‍යය හරි කැමති. මිනිසුත් ඒකට කැමතිලා ඒක පරිහරණය කරන්න ගියොත් ඒකට කැමති අමනුෂ්‍යයෝ දෙදෙන්න ඇදෙනවා. ඒ නිසා කියනවා ඔය දෙල්ලට එහෙම වල් දෙල්ලට රත් දෙල්ලට කියනවා කැලෑ දෙල්ලට කියලා ජාතිය. ඔව හරි පුලුටු කාලා හැම යන්න එපා. බුලත් පොලේ අකාලා බලයන්. ඔහොම ගෙවල්ු මේ පැරණිය අය කියන. ඔව කාලා මේ ගොම්මන් වෙලා යන්න එපා. මධ්‍යාහ්නෙ යන්න එපා. ඉරබුදුන් වෙලා යන්න එපා. කොහොම කතා කියනවා. ඒ සත්ත්ව කොටස එලිබහින ඒ සත්ත්ව කොටස බැල්මහෙන වෙලාවක් තියෙනවා. ඉතින් අන්නේ වගේ කොටස් වල තමයි යන්න එපා කියන්නේ. ඒ වගේ වෙලාවක්. ඉතින් අන්නේ වගේ අවස්ථා තියෙනවා. අනුන්ට විනාශය දකින්න ඕන කෙනා. ඇහැ ගහන්නේ විනාශයක් වෙන වෙලාවෙ. අනික් වෙලාවට ඇහැ ගහන්නේ නැහැ. ගොම්මන් වැටෙන වෙලාවට යන්න එපා කියනවා. ඒ කියන්නේ අද වාගේ කාලෙක නෙමෙයි ඔය කියන්නේ. ගොම්මන් වැටෙන වෙලාව කියගෙන හවස් වෙලාව වෙනකොට ඔය සත්තු කාලා ඒ වගේම වතුර බොන්නේන වෙලාවල් තියෙනවා. සොටු පොළවල් වලට බීලා නැත්නම් කැලේට යන වෙලාවල් තියෙනවා. උන්ගේ අඩිපාරවල් තියෙනවා. ওই වෙලාවේදී ගියොත් එහෙම ඒවට අහු වෙනවා. ඒ වෙලාවේදී මොකද මේ සත්තුන්ගේ හිංගි හිංසා වෙන්න පුළුවන්. කාට හරි මරණයක් විපතක් බලාපොරොත්තු ඉන්න මිනිස්සුත් ඉන්නවා. උණු තමනු විශ්ේ වෙලා ඉන්නවා. උන්ට ඒ අවස්ථාව ප්‍රියයි. අනුන් බය වෙනකොට කෑ ගහනකොට අන්ත ශෝකයක් ඇති වෙනකොට ඒකෙන් ඇති වෙන්නා වූ යම්කිසි විෂ කිරණ අද අපි වතින් කියනවා. මේ වගේ ඇති වෙන ඒවා ආහාර කරගන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. උන්ගේ ආහාරයේ ගොඩ නැගින්න ඔයගේ වෙලාවට යන්නේ මිනිස්සුත් කරදර වෙනකොට. සතේ තව සතේ කල්ලාගෙන කනකොට. ඒකට වෙලාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී ඇති වෙන්නා වූ උන්ට ඇති වෙන ආහාරයේදී අමනුෂ්‍ය ලෝකෙට බිහි වෙන වෙලාව. ඒ වෙලාව තමයි ওই වෙලාවට අමනුෂ්‍යෝ ගැවසිනවා වැඩි. සත්තු ගැවසිනවා වැඩි. ඒව ඇති වෙන හිංගි හිංසා වැඩි. ඉතින් අපි දැනගන්න ඕනේ ඒ වෙලාවට ඒවෙන් ආරක්ෂා වෙන්නේ සම්මයා ප්‍රයෝගයක් වශයෙන්. මෙන්න මේ වගේ යම්කිසි gedarak කනබොන දේවල් හරි සීමාව ඉක්මවලා තැනතර දානවා. අගු පිළියේ දානවා. ගෙයි හැමතැන බත්තර විසිරෙන්න දානවා. ඒවා සතුන් කණ්ඩේ ඉනකන් එක තියලා හිටන් පස්සේ හවසට අතු ගන්නවා උදේ කාපු එක
ඒ බත්තර ඔක්කොම ගේ ඇතුලේ හවතර කොවිලා හරි මොකද යකම හැදි වෙලා තියෙන උලක ඇස් කන වෙලා තියෙන කවුරු හරි කියනකම් බලා ඉඳලා බුත් පුස් ගාලේ හැමෙන් අතු ගාලා ගන්න මුල්ල ටිවිලි ගාලා නිකන් ඉන්නේ. දැන් ඕකෙන් කෘමි සතුන්ට හරියටම ආහාර හම්බ වෙනවා. ඉතින් අපිට කරදරයක් එනකොට අපි දකින්න ඕනේ කවලින් කා ආහාරය මුල් කරගෙන ඒකට ගැළපෙන සත්ව කොටස ජීවත් වෙනවා අපි ඒක අපිට කරදර නම් ඒ වගේ පරිසරය සුද්ධ කරගන්න. මේක පළවෙනි කාරණා. ඒ වගේම ස්පර්ශ ආහාර විඥාන ආහාර කියලා අපි දුෂ්චාරිත ගති ස්පර්ශකවල ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එවන් දුදී ස්පර්ශකවල ඒ හේතුයෙන් ගොඩනැගෙන ආව ආහාරයක් තියෙනවා. ඒක අපිටත් ආහාරයක් වෙනවා වගේම අපේ විහිදෙන ශක්ති විශේෂයක් ඒ සමාන අනුපූරව ඉන්න එක ආහාර වෙනවා. ඉතින් අසද්දහම ස්පර්ශ නොකරන්නේ වෙන්න ඕන. පොදු යැනි හිස් දේවල් රටේ කැරකෙන ගති ලක්ෂණ තියෙනවා. මොනවාද හිස් දේවල්? දුස්චරිත හෝ පංචකාමී වැඩක් නැති ප්‍රලාප නා පොතුවාගේ දේවල්. හිස් දේවල් මොනවත් හරයක් ඇතිවන්නේ. අන්‍යවද හරයක් නැති හිතවිලි ක්‍රියාවදන් ඇතුළු කරනවට කියනවා පොතුවටේ කරකින ගති ලක්ෂණ ඒවා කරපොතු ගති ලක්ෂණ. කරපොතු ගති ලක්ෂණ ඉතිවිනෝ කරපොත් වෙන්න හේතු වෙන්නා වූ ස්පර්ශයෙන් හැටගන්න යම් කිසි ආහාරයක් ඇතනා ඒක එතන ඉපද වේ. එවන් විඥානය හටගත්තොත් විඥාන ආහාරේ නාම රූපේට ආහාර වෙයි. ඒකත් හේතු වෙනවා. ඒ වගේම මේ විඥානය හද ගන්නකොටම විශේෂිත මහ විශ්ව ශක්තියක් විහිදෙනවා. මේ විශේෂ ශක්තිය ඊට අනුකූල වන සත්ත්ව කොටස ඒකට ඇදිලා ඉන්නේ. ඉතින් මේ විඥාන පවිත්‍ර වෙන්න ඕන. මනෝ සංචේතන. අපි හිතන හිතවිලි පවිත්‍ර වෙන්න ඕන. ඔය හතර ආකාරයෙන්ම ගත්තොත් ගැළපෙන ආහාරය නැති නිසා ඒ සත්ත්වය දෙන්න දෙන්න හේතු නැහැ. ඒකෙන් අහක් වෙනවා. හීහානවා කියලා කියන්නේ වෙන් කරනවා කොටු කරනවා. හීයෙන් කරුවේ ඉස්සර ඒකයි. නගුලෙන් හීහාලා තමයි ගේදොර තමන්ගේ ඉඩම් ප්‍රමාණ ආදී වෙන් කළේ. ඊට පස්සේ කාලෙක ආයුධය මහවට පස්සේ කානු කපලා වැටි බැඳලා බැමි බැඳලා වෙන් කරන සිරිසත්තිය. ඒ වගේ ගෙදර තියෙන බඩු මුට්ටු නම් එක එකනා වෙන් කරගන්න. මේක මගේ. මෙන්න මේ වෙන් කර ගැනීමට කියනවා මගේ අයිතිය. මගේ හීය මේකයි. මමත් කියන ඉස්සෝ හීහා ගන්නවා කියන්නේ උකට මහියා කියන එක තමයි මිහියාවේ. ඒ තමයි මීයාව. මීයන්ගේ කරදර හුඟා කියනවා ගේදර තුර වලු මුත්තු ඔක්කොම එක එක නා අයිති කරගෙන. ගහ කිටිවත් මේක මගේ ගහ. මිලින් ගහ කිටිවත් කැලේ හැදිලා තිනත් ඕක මං හිටියේ. හරි ආසයි ඒක කියන්න. ඔක මගේ මිරිස් ගහ. මේක මගේ කෝපේ විගා. විගානා කෝපයක් වෙන් කරලා තියෙන එක වෙනම දෙයක්. හැබැයි ඔකේ මමත්වෙන් අයිතිආරෙන් දැහැ ගන්න ගියොත් එහෙම ඔය තේ හීය මගේ කියනවා ගති ලක්ෂණයද මිහි ගති ලක්ෂණ එනවා. ගතියට අනුකූලවන්න ආව ශක්ති කරකිලා මීයන්ට ආහාරයක් හැදෙනවා නොපෙන්න ලෝකෙ. ඒ ගතියට අනුව මීයන් ඇදීෙන්න හේතු වෙනවා. ඉතින් අපි ඉඳ ගන්න පුටුව නිදා ගන්න ඇඳ කන බොනදී මිසක් මගේ එක කියන එක අත්හරින්න ඕනේ. සෞඛ්‍ය තත්ත්වය තියෙන හොඳ නිසා ඒකට ගැලපෙන්න දෙයක් රෝගයක් හැදෙනොත් හෙම්බිරිසාවක් හැදෙන තනිකරක් බෝ වෙනවා. මෙන්න මේ හේතුව නිසා මේක වෙන් කරලා තියෙනවා. වෙන හේකින් නෙමෙයි. එහෙම ගත්තාම මගේ කියන හැඟීම වෙන් කළේ නැහැ. හේතුවක් ඇතුව වෙන් කළා. පරිසර සුද්ධතාවයක් ඒ ආදි වශයෙන්. අන්න එහෙම වෙන් කරගන්නා මිසක් මගේ පිඟාන මගේ කෝප්පේ කියලාවත් එයින් ඉහළ ගන්න හොඳ නැහැ. ඇඳුමක් පැළඳුමක් විතරක් වන්දකොට අර වගේ වෙන් කරගන්නේ ඒ විදිහට. කෙනෙකුගේ තියෙන යම් කිසි ලෙඩක් රෝගයක් හදනවා තනි කෙනාට බොහෝ වෙන්නේ ඇඳුම් පැළඳුම් කලවෙ මේ පාවිච්චි කරනවා නම් ඒක එහෙම වෙනවා. ඒ නිසායි මේ වෙන් කළේ. මගේ එක කියලා වෙන් කරගන්න ඕන වට නෙමෙයි. අන්න එහෙම මගේ එක කියන හැඟීම අත්හැරලා හිටන් කටයුතු කරනකොට හුඟාද්දට සත්තර හතර අඩු වෙනවා. ඉතින් ඔබ දකින්නේ